වත්තට ආපුහම දැක්කා මේ වැටිලා තියෙනවා පොඩි දේවල් වගේක් මේ මේ ග්‍රාමීය පරිසරයේ තියෙන අපූර්වත්වය තමයි ඉතින් එකකින් මේ පිළිඹුඹු වෙන්නේ ඇත්තටම වත්තකට බැස්සහම මේ එක එක දේවල් තියෙනවා මං දැන් ඉන්නේ ගොරක ගහක් යට මේ ගොරක තියෙනවා ගහේ ඉතින් ඉදිච්ච ගොරකා මේ වැටිලා තියෙනවා බිමට මම පෙන්නන්නම්කෝ ගොරක ටික ඇහුලලා මේ වේලන්න හිතුවා බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා ඉතා ඈත අතීතයේ පටන් කුළු බඩුවක් විදිහට ලෝකේ රටවල් ගොඩක් ගොරක පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්වයට පත් කිරීම සහ තවත් රෝග ගණනාවකට බෙහෙතක් විදිහට මෑත අතීතයේදී සොයා ගැනීමත් සමග ගොරකවලට ලැබුණු පිළිගැනීම තවත් ඉහළ ගින් තියෙනවා අපේ රටේ නම් ගොරක ගසට අද්භූත බවකුත් ලැබී තිබුණා ගමේ තොවිල්වල අයිලේ සෑදීමට යොදාගන්නේ ගොරක අතු නිසා ඒ ගස්වල යකුන් වාසය කරන බව සමහර ගැමියන් විශ්වාස කරා ගොරක ප්‍රභේද හතරකින් දැක ගන්නට පුළුවන් රත් ගොරක මල ගොරක එල ගොරකා සහ රට ගොරකා යන ආදි වශයෙන් මෙම කොටස් හැඳින්විය හැකි මේ අතරින් කුළු බඩුවක් ලෙස ගැනෙන්නේ එල ගොරකා සහ රත් ගොරකා යන දෙවර්ගයයි මල ගොරකා ආහාරයට නොගන්නා අතර රට ගොරකා පළතුරක් ලෙස භාවිත කරනවා ගොරකා දෙමළෙන් කුඩු කයිපුලි ලෙස හැඳින්වෙන අතර ග්වාසීනියා ක්විසිටා යනු එහි විද්‍යාත්මක නාමයයි ගොරකා ගසේ ආරම්භය ඉන්දියානු උපමහද්වීපයෙන් පටන්ගත් බවත් එහි සිට මලයාසියාව බුරුමය සහ තායිලන්තය ආදී ආසියානු රටවල පැතිර ගිය බවත් සැලකෙනවා ගොරක ටිකක් ඇහිඳ ගත්තා ඇහිඳගෙන බෑග් එකට දාගත්තා මෙතන සාමාන්‍යයෙන් ගොරක කිලෝ හා देखा हमारा तू ना किधर दी ना अबे मेरे को वेले दिया डूबे ना आप ये ला मेरे को वेला निकाम दिया लड़का बालों मम्मी घाट रहने के ना बैठला दीप गोरका तो मैं हिंदी सामान्य गोरका शाके वसर कट देवरक पल दावला बादी ना ශ්‍රීලංකාවේ නම් නිර්වාතන වැසි වනාන්තර වල ස්වභාවිකව දක්නට ලැබෙන සෙවන ප්‍රියකරන සෙමෙන් වැඩෙන ශාකයක් තමයි ගොරක කියන්නේ. ගොරක ගස මීටර 15ක් දක්වා උසට වැඩෙනවා. අතීතයේ තෙත් කලාපයේ බොහෝ ගෙවතු ඉඩම්වල ගොරක ශාකය වනවදුල් ආශ්‍රිතව දක්නට පුළුවන් වුණා. වටිනා ආර්ථික භෝගයක් ලෙස සැලකිය හැකි ගොරකා මේ වන විට ආර්ථික භෝගයක් වශයෙන් වගා කරන්නේ ඉතා කලාතුරකින් ගොරකා වගාවට හොඳින් ජලය බැස යන තරමක් ආම්ලික මැටි ලෝමපස වඩාත් සුදුසු බව කෘෂි විද්‍යාඥයින් පවසනවා ගොරකා ශාකයට හොඳින් ව්‍යාප්ත වූ වැසකුත් අවශ්‍යයි මේ ගස්වල ගෙඩි හට ගැනීම අවුරුදු 7ත් 9ක් දක්වා ගතවන අතර බද්ධ කළ ශාක සඳහා අවුරුදු 4ත් 5ත් අතර කාලයකින් පළදාව ලබාගත හැකි වෙනවා. ඔව් ඔව ඔවත් එක මොම කපන්නලා මේ ගෙඩි තියෙන ඈත ගාවන්න ඕනේ. ඒ කියන්නේ මේවත් එතකොට ගන්නද ඒවට? ඔව් ඔව් ඊපස්සේ ඕතන කරු කියලා. හත් මෙහෙම කපල් කපන්න යනවා.
महत वैडी थे ඇත අතීතයේ සිටම ආහාර රස කරන ද්‍රව්‍යයක් ලෙස ගොරකා ප්‍රචලිතයි. මාළු ඇඹුල් තියල්, කිරි හොදි, මස් වැනි ව්‍යංජන පිසීමේදී අනිවාර්යම තිබිය යුතු රසකාරකයක් උනේ ගොරකයි. මේවන විට වෙළඳ සැල්වලින් මිලදී ගත යුතු තිබුණත් අතීතයේ ගැමියන් ගොරකා තම නිවසින්ම උපයාස අපයා ගත්තා. මම ගොඩක් කට්ටිය දින ප්‍රශ්න තමයි මේ පාට අත්වල ගෑවිනවා. अनी मट नाम बैनी है पुतुटी का साउथ ये ना ये हम प्रश्न दिन आपे बैठते ना नहीं किलो ची मैं बोल रहा हूँ ना मैं बताऊँ मैं ना रिश्ता रखा रहने मैं तो नहीं पुतुला बाबा था इन्दे कहाँ पहले इन सहा रात पहले इन्हीं तो हो दिन निधि गोरका गिड़ी कास्ट ऐट बैठने विटर आहुलागी न पाला आउए वेलागी न ලුණු මිශ්‍ර කර මුට්ටියක අසුරා ගැමියන් භාවිතයට ගනු ලැබුවා. මෙය ගොරකා වියලීමට යොදා ගන්නා තවත් එක් ක්‍රමයක්. මෙසේ සකසා ගන්නා ගොරකා ලිබ්බුක්කේ තබා හොඳින් වියලා ගැනීමෙන් පසු ආහාර වලට එක් කර ගැනීම සඳහා භාවිත කරනු ලබනවා. විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව ගොරකා ශරීරයේ බර අඩු කිරීමට විෂ ඉවත් කිරීමට සහ තරුණකම රැක ගැනීමට උපකාරී කරන ඖෂධයක්. ආයුර්වේදයේදී ගොරකා හඳුන්වනු ලබන්නේ වෘක්ෂාම්මල ලෙසයි. ඇඹුල් රසයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස වෘක්ෂාම්මල හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ආච්චි මේවා මේ බේරෙදි කම් වෙනවද? तो आप भी दागी ना गोरा का खालू ही नहीं। ऐसा जुमे है ना? हाँ। ये है? मंद अकाल में है बना। මේ කැපුවාම ඇඹුලි ඉන්නේ නැද්ද? මේ මේ දෙකක් දැම්මුත් නැහැ. කැපුවා ටික කනවා වගේ. ස්ථූලතාවය නිසා ගැටලු හටගත් අයට වගේම ගෑස්ට්‍රික් නිසා ඇතිවන රෝග තත්ත්වවලටත් ගොරකායනු කදිම ඔසුවක්. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවයක් ලබා දීමට ගොරකාවලට හැකියාවක් ඇති බව පරීක්ෂණ වලින් හෙවි වූ කාරණයක්. ඒ අනුව ඉන්සියුලින් පිට කිරීමේ වර්ධනයටද ගොරකාවලට හැකියාවක් තිබෙනවා. ආහාර දිරවීමේ රෝග මෙන්ම සන්ධි රෝග සඳහා සහ ගර්භාෂය රෝගවලට ප්‍රතිකාර කිරීමේදීද ගොරකා භාවිත කරනු ලබනවා. ගොරකා ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් ලෙසත් සැලකෙනවා. ඒ අනුව පිළිකා නාශකයක් ලෙසත් ගොරකා හැඳින්විය හැකියි. ආහාර මාර්ගය ආශ්‍රිතව පිළිකා ඇතිවීම වැළැක්වීමටද ගොරකා සමර්ථයි. අර්ශ සහ පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. විදුරු මස් දියවීම, බඩවැලේ ආබාධ, වන සහ තුවාල යනාදී සුව කිරීමටද ගොරකා ආයුෂ භාවිත කරන අතර කැඩුම් බිඳුම් ප්‍රතිකාරවලදීද ගොරකා කොළ, පොතු සහ මල්ද යොදා ගන්නවා. ගොරකා ගසේ පොත්ෙන් ලබා ගන්නා කිරි මැලියම්ද ආයුර්වේද ඖෂධ සඳහාද යොදා ගන්නවා. එය විෂ බීජ නාශකයක් ලෙසද සැලකෙනවා. ඇම්බුලන්ස් යනවලුනේ. ඔය යන්නේ ඇම්බුලන්ස් නේ. ඒකද මේ වගේ ඇම්බුලන්ස් ලඩු?
ගොරකටික දැන් කපා ගත්තා මේ දැන් ඉතින් තියලා තියන්න තියෙන්නේ වේලෙන්ද මේ විදියට තියලා තියන්න තියෙන්නේ පොඩ්ඩක් තුනී කරලා ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවක් පවතින බව හෙළි වී තිබෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසිඩ් විටමින් C ෆයිබර් සහ ජලය එහි අඩංගුයි ගොරකාවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සීනි සහ කැලරි එහි අඩංගු නොවීමයි ටටාරික් අම්ලය පොටෑසියම් සහ ඛනිජ ලවණත් ගොරකාවල අඩංගු වෙනවා එදා ගොරකා පාවිච්චි කළේ ගලේ අමරාහෝ වියලාගත් වික් වශයෙන් නමුත් අද වන විට එහි නිෂ්පාදන ක්‍රියාවලීන් රසක් මේ වන විට සිදු කරනවා විදේශ රටවල් වල නම් ගොරකා කැප්සියුල් ගොරකා පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයනය කිරීමත් දැකගන්නට පුළුවන් ලංකාවේදී විවිධ නිෂ්පාදන ආයතන ගොරකා ගෙඩි වියලි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා ගැමියන්ට හුරු පුරුදු වූ ගොරකා මේ වන විට ග්‍රාමීය මට්ටමේ කඩවල් වලද අලවියට තිබෙනු දැකගත හැකි ගාන එලි නෑ බස් පහක් කියලා. මොකද තියෙන්නේ ඔන්න තියලා තියෙන්නේ ඔන්න ගොරකා. ගොරකා වැඩි ඔන්න ඔහම තමයි යන්නේ. මේ තියෙන රතුර. රතුම රතු ගොරකා. කෝර මේ බෝතල් දෙකක් ගලප් ඉන්නේ වට. මේ නේද? නේද? ඉන්න බලන්න මේකේ කලර් එක බලන්න මේ තියෙන්නේ මේලුපු ගොරකා ඔන්න අතු පාටට තියෙනවා මේ පොඩි ටික පොඩ්ඩක් කල වෙලා තියෙද්දි මේක තමයි හරිම කලර්ට ඕනේ ගොරකා කතාව ඉවර කරමු මේ අවුව තියෙනවා මෙන්න මේ විදිහට තමයි වේලනා වෙන්නේ. මේ වා මේ ගියා වුදු වේල. මෙන්න. මේ අවුරුදු වේල පුළ. මේ තියෙන. මේක සති දෙකක් ඉතර ඇවිල්ලා. ආ මේක සති දෙකක් ඉතර ලුක්. පාට. නම පාට. මේක ගියා වුදු. හා ඉඳලා. මේක ගියා වුදු දෙපිය. මේ වයිතින් තියාගෙන කන්න පුළුවන් සෑහෙන කාලයක්. ආයි उन्होंने